ਲਾਵੇ ਮੰਗੀ ਤੂਆ ਦੂਆ ਨੀਤੀ ਲਾਵੇ ਕੋਈ ਵਲਾਕਾਰੀ ਹੈ ਰਹੀ ਕਿਊ ਐਨ ਏ ਵੀਡੀਓ ਕਲ ਇਵਰ ਕਰਾਨ ਉਹਨੇ ਕੀ ਲਾ ਗੁਡਾ ਪ੍ਰਸ਼ਨ ਹਲਨ ਹੈ ਹਲਤੀ ਨੀ ਪ੍ਰਸ਼ਨ ਪੁੱਡਾਈ ਇਤਿੰ ਇਹ ਵਟ ਠੱਗਾਲ ਉੱਤਰ ਟਿਕ ਦੇਨਾ ਮੰਗੇ ਨਾ ਹਲਤੀ ਬੁਨਾ ਮੰਗੇ ਨਾ ਮਥਾਰਿਕਾ ਪੇਰੇਰਾ ਮਗੇ ਵਾਇਸ ਤਿਸ ਇਕਾਈ ਇਤਕੋਟ ਮੰਗੇ ਸਕੋਲੇ ਗੀ ਕੋਹ ਦਿ ਕੇ ਹਲਤੀ ਬੁਨਾ इस्कोले गिये कोलंबो लिंसे बालिका विद्यालय मंग कोहेद लंकावे कोहेद किया हाला तिबुना लंकावे कोलंबो हुनुपिटिये ईट पासे मंग क्यों मंग कोहेवत लिया गन है ईट पासे पुतागे नाम दुआगे नाम हाला तिबुना पुतागे नाम आविनाथ विदु दुआगे नाम दुआट नाम दान कोट අපි දෙන්න බබෙක් ප්ලෑන් කරනකොට දුවෙක් හෝ පුතෙක් හම්බුනොත් පුතාගේ නමට ළඟින් යන නම මට දාන්න ආසාව ඒ නිසා ඉතින් දුවට දැම්ම හොයලා 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 අවීරා අරේලි කියලා පුතාගේ ඉස්සරහ නමේ අකුරු දෙකයි පිටිපස්සේ නමේ අකුරු දෙකයි අරගෙන තමයි දුවට එහෙම නම දැම්මේ අවීරා අරේලි කියලා ඉතින් පුතාගේ වයස අවුරුදු 7යි එයාට 8ක් වෙනවා මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසෙට 22 වෙනිදාට එතකොට දුවට මාස 2යි එයා මාර්තු 22 සෑම් ගැන අහලා තිබුණා සෑම්ගේ නම සෑම් මාෂ් දුව නැකිට්ටොත් මම මේ වීඩියෝ එක කරන්න හම්බුන්නේ නැහැ හම්බ වෙන්නේ සෑම්ගේ වයස අහලා තිබුණා සෑම්ගේ වයස 28යි එතකොට සෑම්ගේ බර්ත් එක අප්‍රේල් 22 දුවගේ පුතාගේ සෑම්ගේ 3 දෙනාගේම 22 වෙනිදා එක මාසෙ නෙමෙයි නමුත් එකම දිනේ ඊට පස්සේ මං කොහෙද වැඩ කරන්න කියලා අහලා තිබුණා ජොබ් නම් කීපයක්ම කරා ටිකක් අමාරුයි බබාලා ඉන්නකොට ජොබ් හොයන්න මොකද ඉස්කෝල වෙලාවට හොයන්න ඕන එතකොට ඒගොල්ලෝගේ ස්කූල් හොලිඩේස් ගැන හිතන්න ඕන ඒ ඔක්කොම ඉතින් තැන් කීපයක වැඩ කරා අන්තිමට වැඩ කරේ සුපර් මාකට් එකේ චෙක් අවුට් එකේ ඊට පස්සේ අහලා තිබුණා මේකත් කියන්නම්කෝ පුතාගේ තාත්තා සෑම්ද කියලා पुतागे बायोलॉजिकल ताता सैम ने वे नमूद पुता पोड़ी काल इंदल है दुने माई सैमे सैमु एक इरवासे मम्मे हे आवे मुनावरुद्दे द आवे कोहमदा आवे केला हालती बुना मेहे आवे देदास दाहतरे आवे मगे कालिंग मां कालिंग मेरिकल लहितिया अवरुदु दासे इंदल तिब रिलेशनशिप का अवरुदु हतक හතක් ලව් කරලා ඊට පස්සේ මැරි කරා මැරි කරලා මෙහෙට ආවා 2014 පුතා හම්බුණා ඊට පස්සේ මැරේජ් එක වර්ක් අවුට් උනේ නැහැ මොකද අර කියනවනේ දෙන්නෙක් එකට ඉන්න ඕනේ ගැලපෙනවද නැද්ද කියලා බලන්න කියලා කොහොම හරි ඒ මැරේජ් එක වර්ක් අවුට් උනේ නැහැ ඉතින් අපි ඩිසයිඩ් කරා ඩිවෝස් එකකට යන්න ඉතින් ඩිවෝස් එක ඊට පස්සේ සෑම්ව හම්මුනේ කොහොමද කියලා අහලා තිබුණා අපිට ලොකු ලව් ස්ටෝරි එකක් නැහැ මම වැඩ කරා 2017 අවුරුද්දේ අන්තිම වගේ තමයි පටන් ගත්තේ සුපර් මාකට් එක වැඩ කරන්න පටන් ගත්තා ඒ ඇවිල්ලා ඔය මං අන්තිමට වැඩ කරපු සුපර් මාකට් එක ඉතින් මං එතකොට වැඩ කරේ ලොකු කාලයක් වැඩ කරේ නැහැ මාස 5ක් වගේ පොඩි කාලයක් තමයි එතන වැඩ කරේ අයින් වෙන්න අන්තිම මාස දෙකේ තමයි මට සෑම්ගේ අම්මව හම්බුනේ හම්බුනේ කියන්නේ අම්මගේ දවස් වෙනස් වුණා මගේ දවස් එක්ක ඉතින් සෑම්ම නෙමෙයි මම මුලින්ම දන්නේ සෑම්ගේ අම්මව ඉතින් එතකොට මම වැඩ කරේ ග්‍රොසරි ඩිපාර්ට්මන්ට් එකේ අම්මයි අම්මා හරි කරුණාවන්තයි ඉතින් අම්මටයි මටයි එහෙම ලොකුවට කතා බහ කරන්න චාන්ස් එකක් හම්බ වෙන්නේ නැහැ මොකද අපි වැඩ කරන්නේ එක එක අයල්ස් වල නිසා ඉතින් ඔය හම්බ වෙන ඔය සමහර වෙලාවට අපිට හම්බ වෙනවා එක අයල් එකේ චුට්ට වෙලාවක් වැඩ කරන්න ඒ වෙලාවට හුවමාරු කරගන්න දෙයක් තමයි එක්කෝ වැඩ කරන දෙයක් ගැන හෝ නැත්නම් ඉතින් අපි ගැන චුට්ටක් ඉතින් ගොඩක් මං ගැන තමයි විස්තර අහන්නේ
ඉතින් යා හරි කරුණාවන්තයි. කොහොමාරි මං ජොබ් එකෙන් අයින් වෙන්න වුණා. අයින් වුණා. එතකොටත් අම්මාත් එක්ක මට කන්ටැක්ට් තිබුණා. මොකද Facebook එකේ අම්මා හිටියා. ඉතින් අම්මා ඉතින් අයින් වුණාට පස්සේ මැසේජ් කරලා අහනවා කොහොමද පුතා හොඳින්ද ඔයා හොඳින්ද එහෙම කියලා. ඊට පස්සේ මම ඉන්න තැනක් හෙව්වා මගේ මටයි පුතාටයි. මොකද මං ඉන්න තැන මට කරදරයි. ඒ නිසා කොහොම හරි අම්මා ඊළඟ මං අම්මටත් කියලා තිබුණා මං ඉන්න තැනක් හොයනවා කියලා. Facebook එකේ දාන්න පුළුවන් මෙහි ඉන්න තැන් හොයනවා කියලා ඒකෙත් දාලා අම්මටත් කියලා දන්න කීප දෙනෙක්ටත් කිව්වා. ඊට පස්සේ අම්මා ඊළඟ දවසේ කෝල් කරලා ඇහුවා තාරි මං ඔයාවයි පුතාවයි බලන්න ඉන්නද අනේ මගේ හස්බන්ඩ් වෙනවා කමක් නැද්ද කියලා. මං කිව්වා හා කියලා. ඉතින් අපි දැන් දැකලත් නැහනේ ටික කාලයකට. ඉතින් මං හිතුවා ඉතින් මා බලන්න එනවා කියලා. ඉතින් ඊට පස්සේ ඇවිල්ලා ඉතින් කතා කරලා තාත්තත් හරි හොඳයි. අම්මා මං හිතුවේවත් නැහැ අම්මා ඇවිල්ලා ඔෆර් කරා තාරි පල්ලෙහ අපේ ගෙදර කාමරයක් ෆ්‍රී තියෙනවා. අර මගේ එක වීඩියෝ එක තියෙන්නේ අපි සති දෙකක් අම්මලා ගෙදර ගිහිල්ලා ඉන්න රූම් එක. අන්න ඒ රූම් එක මෙහෙම ෆ්‍රී තියෙනවා. තාත්තයි මමයි විතරයි ඉන්නේ. පුතා එළිය ස්ලීප් අවුට් එක රෙන් කරගෙන ඉන්නවා. අපේ ගෙදර බල්ලෝ ඉන්නවා පුසෝ ඉන්නවා. ආ ඇවිල්ලා ඉන්න කැමතිද කියලා. ඉතින් මට අකමැති වෙන්න හේතුවක් නැහැ. මොකද දන්න කෙනෙක්නේ. එතකොට වයසක කපල් එකක්. ඉතින් හරි කම්ෆර්ටබල්. මං කිව්වා හා කියලා. ඊට පස්සේ ඉතින් අපි දිනයක් දාගෙන ගියා. අම්මා තමයි ආවෙත් ඉතින් බඩු අරගෙන මට යන්න උදව් කරන්න. ඊට පස්සේ ගෙදරට ගිය මුල්ම දවසේම සෑම් ඉඳගෙන ඉන්නවා කවුච් එකේ. ඊට පස්සේ අම්මා අඳුනලා දුන්නා මේ මගේ ලොකු පුතා සෑම් කියලා. සෑම්ගේ මූණ හොඳට දැකලා පුරුතුයි මට. මං ඇහුවා ඔයා වැඩ කරේ නිව් වර්ල්ඩ් එකේ නේද කියලා. ඉතින් නිව් වර්ල්ඩ් එක කියන්නේ මං වැඩ කරපු සුපර් මාකට් එක. ඊට පස්සේ යාකෝ ඔව් කියලා. ඊට පස්සේ අම්මා කිව්වා ඇයි මෙයා මගේ ලොකු පුතා ඔයා දන්නේ නැද්ද කියලා. මං කිව්වා නෑ ඔයා මට කියලා නැහැ කියලා. ඉතින් සෑමුත් වැඩ කරලා තියෙන්නේ මම වැඩ කරපු සුපර් මාකට් එකේමයි. නමුත් වෙන ඩිපාර්ට්මන්ට් එකක. ඉතින් මං යාව දැකලා තියෙනවා මම වැඩ කරනකොට. ඉතින් හැබැයි ඉතින් දන්නේ නැහැ අම්මගේ පුතා කියලා. ඊට පස්සේ දැන් අපි ගෙදරට යනකොට එදා කතා වෙලා ගියේ මමයි මටයි පුතාටයි මම උයනවා තාත්තලා ඒගොල්ලන්ට උයාගෙන කනවා කියලා. මොකද අපේ කෑම ජාති වෙනස්නේ ඒ නිසා. ඊට පස්සේ මුල් දවසේ ඉඳලම තාත්තා මටයි පුතාටයිත් එක්ක උයලා ඉතින් ඒගොල්ලෝ අම්මයි තාත්තයි මට සැලකුවේ මේකත් කියන්න ඕනේ ඒගොල්ලන්ට ගෑනු ළමයි නැහැ. ඒගොල්ලන්ට 3 දෙනාම ඉන්නේ පුතාලා. ඉතින් මල්ලිලා දෙන්න නම් ගෙදර එතකොටත් හිටියේ නැහැ. ඒගොල්ලෝ ඉගෙන ගන්න එතකොට ඉගෙන ගන්න ගිහිල්ලා ගෙදර ඒගොල්ලෝ නැහැ. ඉතින් ඒ නිසාද දන්නේ නැහැ ඒ දෙන්නා මට මාර මටයි පුතාටයි සැලකුවේ ඒගොල්ලොන්ගෙම දරුවන්ට වගේ. ඉතින් තාත්තා මුල් දවස් ඉඳලම අපිටත් එක්ක උයලා යාඬ ගැහුවා. ඉතින් තාත්තා වැඩට යන්නේ 2:00 PM එන්නේ හවස 5ට විතර. එයා බෑග් එක තියලා ඇඳුම ඒ ඇඳුම පිටින්ම ඉතින් උයලා කණ්ඩ දීලා ඉතින් මට හිතට හරි නෑ. මං කිව්වා මමත් උයන්නද කමක් නැද්ද දන්න විදිහට උයන්නම් කියලා. එතකොට මට ඒගොල්ලොන් කන කෑම උයන්න දන්නෙත් නෑ. මම කන කෑම දන්න විදිහට දැවිල්ල දාන්න නැතුව ඉව්වා. ඉතින් තාත්තයි මායි දවස් දාගත්තා උයන්න. මොකද අම්මා උයන්න ටිකක් කැමති නැහැ. අම්මා තාත්තා තමයි ඉතින් ගොඩක් වෙලාවට උයන්නේ. අදටත් එහෙමයි. ඉතින් මම ඉතින් ගෙදර දුවෙක් වගේ අර දුවෙක් ගෙදර බලාගන්නේ. ඒ වගේ ඉතින් තාත්තා එනකොට ගෙවල් අස් කරලා උයලා කරලා හැමදේම කරලා තියෙනවා. මොකද ඉස්සර තාත්තා වැඩ ඇවිල්ලා ආපු ගමන් කරන්නේ උයලා රෙදි නමලා ඔය ඔක්කොම වැඩ ටිකයි ඉවර කරන එක. ඉතින් මම කෑම හැදුවාම කවුරු හරි එනවා ඉතින් ඩිෂස්
හොදන්න උදව් කරන්න. අතේ හොදන්න හැ ඩිෂ්වොෂර් එකේ නමුත් ඒවා රින්ස් කළා ලොකු ඒවා හොදන්න ඉතින් අපි. ඉතින් කවුරු හරි එනවා උදව් කරන්න. ඉතින් සෑම් තමයි එන්නේ. ඉතින් ඔහොම ආවා. ඉතින් චුට්ට චුට්ට කතා කරන. ඉතින් කොහොමද අරකද මේකද? ඉතින් සෑම් සාමාන්‍යයෙන් හරි අඩුයි කතා කරන. මුල් දවස් ටිකේ නම් කොහොමත් ලොකුවට කතා බහක් නැහැ. පස්සේ පස්සේ තමයි යා චුට්ටක් කම්ෆර්ටබල් කතා කරන්න ගත්තේ. ඉතින් ඔහොම ඔහොම ඉතින් අපි දෙන්නගේ යාළුකම් චුට්ටක් පටන් ගත්තා. සෑම්ගේ නම් පොඩි වෙනසක් තේරුණා අම්මටයි තාත්තටයි. මටත් එහෙමයි. මොකද මුල් දවස්වල එයා එහෙම කතා කරපු කෙනෙක් නෙවෙයි. එයා එහෙම ලොකුවට කතා බහ කරන කෙනෙකුත් නෙවෙයි. ඉතින් ඊට පස්සේ හරි මගේ පුතා එක්ක හරි එකතුයි. සෑමුත් එහෙමයි, සෑම්ගේ මල්ලිලා දෙන්නත් එහෙමයි, අම්මා තාත්තත් එහෙමයි. ඒගොල්ලෝ ළමයින්ට හරි ආදරේ. ඉතින් ඒ පවුල මට වෙනසක් හරි ඉතින් වෙනසක් දැනෙන්නේ නැහැ ඒ පවුලෙම කෙනෙක් වගේ. ඉතින් ඒගොල්ලෝ මට සැලකුවෙත් එහෙමයි. ඉතින් කොහොම හරි අම්මටයි තාත්තටයි ඔස්ට්‍රේලියාවට වුණා. තාත්තගේ මල්ලි කෙනෙක් නැති වෙලා සතියකහ මාරකට විතර තමයි ගියේ ඒගොල්ලෝ. එන්නේ ඒ සතියේ තමයි දවස් දෙකකට තුනකට විතර පස්සේ සෑම් මට කිව්වේ යාමට මෙහෙම කැමති කියලා. එයා එකපාර කිව්වා ඉතින් ඔයා එකපාර උත්තර දෙන්න ඕනේ නැහැ එහෙම කියලා. ඉතින් මගේ හිතේ පොඩි ක්‍රෂ් එකක් තිබුණා නැතුව නෙමෙයි. මොකද එයාගේ විදියට මං හරි කැමතියි. එයා හරි ජෙනුයින්, හරි ලෝයල්, බොරුව නැහැ, අර සෝබන මොනවත් ඒව නැහැ. හරි කාම්, හරි පාඩු ඉන චරිතයක්. ඉතින් එකපාර කැමති දෙන්නත් මට අමාරුයි. මොකද අම්මා තාත්තනේ මාව ගෙදරට ගෙනාවි. ඉතින් ඒගොල්ලෝ මටයි දරුවටයි දුවෙක්ට වගේ සලකන්නේ. ඉතින් මගේ පුතා අපි මේ ගෙදරට එනකොට පුතාට අවුරුදු දෙකහමාරට චුට්ටක් වැඩි ඇති. එතකොට පුතා අර හරියට තේරෙන පටන් ගන්න වයස. ඉතින් පුතා ඇත්තටම වැඩුණෙත් ඒ ගෙදර ඒ පවුලත් එක්කමයි. ඉතින් පුතාගේ ආච්චි සීයයි වගේ තමයි ඒ දෙන්න. ඉතින් මට හරි කම්ෆර්ටබල් ඒ පවුල. සෑම්ට මට අකමැති වෙන්න හේතුවක් නැහැ. මොකද මට දරුවෙක් කෙනා අම්මා කෙනෙක් නේ මම. එතකොට මං හැමතිස්සෙම බලන්න ඕනේ මගේ දරුවත් එක්ක ඒ කෙනා කොහොමද කියලානේ. ඉතින් මං සෑම්ගේ ඇත්ත මම දැකලා තියෙනවානේ. මොකද එයා ඉන්න ගෙදර ඉන්න මිනිස්සයානේ. ඒ නිසා ඉතින් ඊට පස්සේ අම්මා තාත්තා ආවහම තාත්තත් එක්ක ඉතින් ඕන දෙයක් කතා කරන්න පුළුවන්. ඉතින් මේ වගේ දෙයක් කතා කරන්න අමාරුයිනේ. ඉතින් අම්මත් එක්ක හරි කම්ෆර්ටබල්. අම්මා ඉතින් යාළුවෝ වගේනේ. ඉතින් අම්මට මෙහෙම මං කිව්වා. මම මෙහෙම සෑම් මෙහෙම මට කිව්වා එහෙම කියලා. ඊට පස්සේ අම්මා හරි හැපි. අම්මා කිව්වා ඔයාට කැමති තීරණයක් වා ගන්න තරයි අපේ කිසිම අකමැත්තක් නැහැ කියලා. ඊට පස්සේ තමයි අපි ඩේට් කරන්න පටන් ගත්තේ. ඉතින් ඔහොම තමයි අපි දෙන්න හම්බුනේ. ඉතින් වීඩියෝ එක මම දැන් ඉවර කරන්න. මම දිගට වීඩියෝ එක ගෙනියන්න නැහැ. මට කියන්න ඕන ලයික් කරන කමෙන්ට් කරන අයට හැමෝටම තැන්ක් යූ. මම ඔයගොල්ලන්ගේ කමෙන්ට්ස් කියවනවා. හරි ලස්සනයි. මම මාව දැකලවත් නැති, දන්නේවත් නැති අක්කලා, නංගිලා, අම්මලා ඒ අය දාන මැසේජස් හරි කියවන්න හරි ආසයි. ඉතින් හරි ලස්සන හදවත් තියෙන මිනිස්සු විශ් කරලා හරි ආදරෙන් මැසේජස් දානවා. ඒ හැම දෙයකටම ගොඩාක් තැන්ක් යූ. හැමෝටම ලයික් කරන්න බැහැ. හැමෝටම මට කමෙන්ට් කරලා රිප්ලයි කරන්න බැරි වුණාට මොනවත් හිතන්න එපා. පුළුවන් විදිහට කමෙන්ට් කරන්නම්. පුළුවන් විදිහට ලයික් කරන්නම්. ඒ නිසා මොනවත් හිතන්න එපා. එහෙනම් ආයේ දවසක තව වීඩියෝ එකකින් හම්බ වෙමු. මං හිතනවා මං අහලා තියෙන හැම ප්‍රශ්නයකටම උත්තර දුන්නා කියලා. ලොකුවට ප්‍රශ්න අහලා තිබුණේ නැහැ. අහලා තිබ්බ පොඩි ප්‍රශ්න ටිකයි. ඉතින් ඒ ටිකට මං උත්තර දුන්නා කියලා හිතනවා. එහෙනම් ආයේ වීඩියෝ එකකින් හම්බ වෙමු.